ඉන්දියාවේ ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රිකට් ඇඩික්ටර් වෙබ් අඩවි කියන්නේ ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ අවසන් තරගයක ඉන්දියාවේ ප්‍රබල ක්‍රීඩකයන් 5 දිනක ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ නැවත දකින්න ලැබෙන එකක් නැහැ කියලා. ඒ 5 දින අතර ශ්‍රී ලංකාවට සීමිත පන්දු ආර කණ්ඩායමක් වෙන ශිකර් දවාන් ඉන්නවා කියලා තමයි ආරංචි. මේ විදිහ අවුරුදු 35ක වෙන මේ ආරම්භක ප්‍රතිකරුවා 2018 ඉන්දියා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළාට පස්සේ ඉන්දියා කණ්ඩායමේ තැනක් දිනාගන්නේ නැහැ. රොහිත් ශර්මා ගුබ්මන් ගිල් මයන් අග්‍රවෙල් වගේ ක්‍රීඩකයෝ ඉන්දියා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරණ ස්ථානයට තරඟ කිරීමත් එක්ක දවන් මේ තරඟයෙන් ඉවත් වෙලා යයි කියලා තමයි මේ වෙබ් අඩවිය කියන්නේ. රිද්ධිමාන් සහ කියන්නේත් මේ විදිහට ඉන්දියා කණ්ඩායමේ තැන අහිමි වෙයි කියලා අනුමාන කරන ක්‍රීඩකෙක්. මෑත කාලයේ ඉන්දියාව බිහි කළ කඩු රකින්නන් අතරින් ඉහළම දක්ෂතා තියෙන කඩු රකින්න උනත් රිෂබ් පාන් ප්‍රතිකරුවෙක් විදිහට කණ්ඩායමට හොඳ සේවයක් කිරීමත් එක්ක සහට ඉන්දියා කණ්ඩායමේ තැනක් ලැබෙන්න තියෙන ඉඩ අඩුයි. එනිසා මේ වෙද්දී අවුරුදු 36ක් වෙන මේ ක්‍රීඩකයා ඉන්දියා ටෙස්ට් කණ්ඩායමේ නොදකින්න තියෙන ඉඩ වැඩි. කොහොම වුණත් එංගලන්තයේ ටෙස්ට් තරගාවලියටත් රිද්ධිමාන් ඉන්දියා සංචිතේ ඇතුළත් කියලා තමයි වාර්තා වෙන්නේ. ඉන්දියාව සතුවන පළපුරුදුම වේග පන්දු යවන්න විදිහට ඉන්දියාව ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයට කැඳවාගෙන ඉන්න ලොකු සේවයක් කළ ඉෂාන් ශර්මාත් ලෝක ශූරතා අවසන් තරගයෙන් පස්සේ ජාත්‍යන්තර පිටියට සමුදෙයි කියලා තමයි මේ වෙබ් අඩවිය කියන්නේ. තමත් වයස අවුරුදු 32ක් වුණත් පසුගිය කාලේ ආබාධ වලින් පීඩා විඳපු ශර්මාට ඉන්දියානු තරුණ ක්‍රීඩකයන්ගෙන් එල්ලවන පීඩනයත් එක්ක තමයි කණ්ඩායමේ තැන නැති වෙන්න ඉඩ කඩ වැඩි. ටෙස්ට් ලකුණු 4000කට ආසන්නව ලබාගෙන තියෙන මුරලි විජේ ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ප්‍රතිකරුවෙක් විදිහට දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෙක්. විදෙස් රටවල්වලදී ඉන්දියා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට සාර්ථක වෙන්න විජේ සමත් වෙලා තියෙනවා. කොහොම වුණත් අවුරුදු 37ක් වෙන විජේට අවුරුදු 3කින් වගේ ඉන්දියා කණ්ඩායමේ තැනක් ලැබිලා නැහැ. ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසානයේ එක්ක ඔහු ටෙස්ට් පිටියට සමුදෙයි කියලා තමයි ක්‍රිකට් ඇඩික්ටර් කියන්නේ. අනිත් කෙනා තමයි දිනේෂ් කාතික්. කාතික් අවසාන වතාවට ටෙස්ට් තරගයකට සෙල්ලම් කරන්නේ 2018 අවුරුද්දේ එංගලන්තයේ එක්ක. කඩු රකින්නෙක් වගේ මැදපෙළ ප්‍රතිකරුවෙක් විදිහට දක්ෂතා පෙන්නන කාතික්ගේ ටෙස්ට් දිවියත් ඉදිරියේ අවසන් වෙයි කියලා තමයි වාර්තා වෙන්නේ. දැන් වයස අවුරුදු 36ක් වෙන කාතික් ටෙස්ට් කණ්ඩායමේ වගේම ඔහු වඩා දක්ෂතා පෙන්නපු සීමිත පන්දු ආර තරඟ රටාවෙත් තැනක් දිනා ගන්න අපහසුයෙන් ඉන්නවා තමයි පසුගිය කාලේ දැක්කේ. මුවන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.